ඊළඟට අපි කරන්නේ අපේ ඔන්ලයින් පන්තියේදී මේ රෙන්ෂෝ සී කොටස භාවිතා කරලා මේ කතාව එහෙම නැත්නම් කයිව කොටස් වල එහෙම නැත්නම් මේ පොඩි පොඩි කොටස් භාවිතා කරලා අපේ කතාව ප්‍රැක්ටිස් කිරීම සිද්ධ කරනවා. කතාව පුහුණුව අපි යමු පළවෙනි රෙන්ෂෝ සී කොටස භාවිතා කරලා කතාව පුහුණුවීම සිදු කරන්න. හරි. මේක මං ගන්න ඊළඟට දේදු නිසා. Hi, Sensei. හයි. දේදු නිසා. මෙතන ඒ කියන එක්කෙනා මෙහෙම කියනවා අනොහිතෝවා දරෙ දෙස්කා කියලා අහනවා. ඒකේ අදහස? අර පුද්ගලයා කවුරුද? ඔව්, අර පුද්ගලයා කවුද කියලා අහනවා. එතකොට B කියනවා දොනොහිතෝ දෙස්කා, මොන පුද්ගලයාද? මොන පුද්ගලයාද කියලා අහනවා. ඊට පස්සේ ඒ කියන එක්කෙනා කියනවා අකයි සේතාවෝ කිතේරු හිතෝ හිතෝ දෙස්. රතුපාට සේතයක් ඇඳන් ඉන්න පුද්ගලයා වේ. ඔව්, රතු පාට ස්වීටර් එකක් ඇඳන් ඉන්න පුද්ගලයා කියලා කියනවා. අකයි සේතාව කිතිරු හිතෝ දෙස්. අර මේ රතු පාට ස්වීටර් එකක් ඇඳන් ඉන්න පුද්ගලයා කියලා කියනවා. ඊට පස්සේ මෙයා කියනවා ආ සතෝ සන්දෙස් IMC නො හිතෝ දෙස් යෝ කියලා කියනවා. ඒ කියන්නේ ආ සතෝසන් මහත්තයානේ සතෝ IMC. මහත්තයනේ, ඔව් සතෝ මහත්තයනේ. සතෝ මහත්තයානේ INC එකේ පුද්ගලෙක් නේ. හලෝ. ඔව්, අන්න ඒ වගේ අදහසක් යනවා. IMC එකේ පුද්ගලෙක් මෙයා, IMC එකේ පුද්ගලෙක් ඩිය වගේ අදහසක් යනවා. යෝ දැම්මම ටික ආදරණීය වෙනවා මෙතෙන්ට යෝ දැම්මට පස්සේ. හරි. මම දැන් මෙතන වෙන්නම් B. මම තමයි B. දේදුනිසන් තමයි A. පටන් ගම්බල. අනොහිතෝවා දරේ දෙස්කා. දොනොහිතෝ දෙස්කා? ඔකයි සේතාවෝ අකයි අකයි. අකයි සේතාවෝ කිතේ ඉරුහිතෝ දෙස්. ආ සතුසන් දෙස් IMC නො හිතෝ දෙස් යෝ. හරි, අපි ඊළඟට කොහොමද කරන්නේ? මෙතෙන්දි අනොහිතෝ අදර දෙස්ක දොනොහිතෝ කියලා කිව්වහම අපි මෙතෙන්දි මොකද්ද ගන්නෙ? කන්නාඩිනේ. ඔව් මේ ගනි. ඔව්, කොහොමද කියන්නේ? මිගනියෝ. මෙගනයෝ කකෙතේ කකෙතේ. ඉරු හිතෝ දෙස්. ඔව්, මේගනියෝ කකෙතේ ඉරු හිතෝ දෙස් කියලා කියනවා. එතකොට මම කියනවා ආ වත්තු සන්දෙස් සකුරා. මොකද කියන්නේ අපි? සකුරා දෛගා ගුණ සෙන්සෙයි දෙස්යෝ. හරියට හරි. සකුරා දෛගා ගුණ සෙන්සෙයි දෙස්යෝ. ආ ඒ වත්තු සන් සකුරා යුනිවර්සිටි එකේ, සකුරා විශ්වවිද්‍යාලේ සෙන්සෙ කෙනෙක්, ටීචර් කෙනෙක් කියලා කියනවා. හරි, අපි පටන් ගමු බලන්න. අනුහිතෝවා දරේ දෙස්කා. දොනොහිතෝ දෙස්කා? මෙගනයෝ කකෙතේ ඉරු හිතෝ දෙස්. ආ වත්තු සන් දෙස් සකුර දෛගගුණ සෙන්සේ දෙස් යෝ. හරි, ඊළඟ මෙයා මොකද්ද? මෙයා ද පැළඳගෙන ඉන්නේ. කුත්සුනේ දෙස් ඕ සෙන්සේ. කුත්සු. කුත්සු එකට යටින් ඒක වචනය කොට ලියලා තියෙන පාට මොන පාටද? ෆිරෝයි ශිරොයි. ශිරොයි කියන්නේ සුදු පාට. ඕ සුදු පාට සපත්තු දෙකක් දාගෙන ඉන්න පුද්ගලයා කියලා තමයි කියන්න ඕනේ. හරි, පටන් ගමු බලන්න. අනුහිතෝවා දරේ දෙස්කා. දොනොහිතෝ දෙස්කා? කුස්සුවෝ සිත්තේ ඉරු හිතෝ දෙස්. අපි කුට්සු වෙනුවට තව කුට්සු එකක් පොඩ්ඩක් විශේෂ කරමු. මොන කුට්සුද? ශිරොයි කුට්සු. සුනියා සෙන්සේ. සිරොයි සිරොයි කුස්සුවෝ ඕ සිතේද? සිතේ සිත ඉරු නෙමෙයි, හිතෝ. සිත නෙමෙයි. සපත්තු දාගෙන ඉන්නවනේ. හයිතේ හයිතේ හයිතේ. ඔව්. හයිතේ අපසර. සිරොයි සිරොයි කුස්සුවෝ හයිතේ ඉරු හිතෝ දෙස්. ආ මත්සුමතෝ සන් දෙස් IMC නො බුචෝ දෙස් යෝ. ආමි මත්සුමතෝ සන් IMC එකේ බුචෝ කෙනෙක් කියලා කියන්න ඕනා. හරි, දැන් ඊළඟට දේදුනිසන් මොකක් හරි දෙයක් හදලා කියන්න සිද්ධ වෙනවා. දැන් මං අහනවා දේදුනිසන් අහන්න, දැන් අහන්න එකක් හදලා කියන්න වෙනවා. හරි සෙන්සේ. අනුහිතෝවා දරේ දෙස්කා. දොනොහිතෝ දෙස්කා? කුරුයි කුරු සක්ෂි ඕ
පුරොයි පුරොයි කුරොයි ශක්ෂියෝ ෂත්සු ෂර්ට්සු සත්සු. නේ ෂත්සු හරි ෂර්ට් එකක් නේ ඕ ෂත්සුවෝ සත්සුවෝ කිතා ඉරු හිතෝ දෙස්. කිතේ ඉරු හිතෝ දෙස් නේ හයි සෙන් පුරොයි ෂත්සුවෝ කිතේ ඉරු හිතෝ දෙස් සුනිල් සන් දෙස් NSB の社員ですよ。あれ。ありがとうございます、デイドミさん。ありがとうございます、先生。あれ。あんねえ、いでる、おごろ、メイク、ムリマ、プラクティス、カノ、イラーテカ。ダーラ、キアン、ウッサハガラン、イランテ、カリサマ、カリサマ、タピト、スウォン、キアン、キアン、プロ、エ、カル、パータダーレ、カリサマ、ダギニ、ニッケナ。イランテ、トピア、ダーギニ、ニッケナ。イランテ、カンナディデカ、トピア、නෙක්ටයි එක ඊළඟට ස්කර්ට් එකක් ඒ වගේ එක එක වචන ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් ඒව භාවිතා කරලා ඕගොල්ලෝ එක්කෙනෙක් ඕගොල්ලෝ හිතෙන් මවාගත්ත පුද්ගලයෙක් දැන් හිතෙන් මවා ගන්න ඒ පුද්ගලයව කවුද කියලා අහන්න උත්සාහ කරන්න එකක් හදලා ඕගොල්ලෝ එකක් හදලා කියන්න සිද්ධ වෙනවා හොඳයි ස්පීකින් ටික හොඳට කරනවා හරි අඩුපාඩු එහෙම ලොකුවට තිබ්බනේ සමහර කට්ටිය මෙතන මේ දෙස් යෝ කියන එක හරියට ශබ්ද කරන්නේ නැති කට්ටිය හිටිය දෙෂෝ කියන කට්ටිය ඉන්නු එහෙම නෙමේ දෙස් යෝ විදිහට ඒක ශබ්ද වෙන්න ඕනේ ඊට පස්සේ සමහර කට්ටිය මේ තමන්ගේම එකක් හිතලා කියන්න කිව්වට කියපු නැති කට්ටිය හිටිය එහෙම කියන්න සමහර කට්ටිය හොඳට ඒවා හදලා කියන කට්ටිය හිටිය බොහොම සන්තෝසයි හරි අපි එහෙනම් ඊළඟ කොටසට යමු හරි ඊළඟට කියන්නේ වෙනත් අය ගැන පැහැදිලි කිරීමේදී එම පුද්ගලයා උක්තකර දැක්වීමට ගාණිපාතය යෙදිය හැක. ඔන්න ඔතෙන්දී තමයි අපි ගාණිපාතය දාන්නේ නේ. කොරෙවා මිරාසංග සුකුත්ත කේකි දෙස්. කොරෙවා මිරාසංග සුකුත්ත කේකි දෙස්. මේක මිරා මහතා හදපු කේක් එක වේ කියන අදහස මෙතනින් එනවා. එතෙන්දී අපි දාන්නේ ගාණිපාතය වෙන කෙනෙක් උක්ත කරලා දක්වන්න ගාණිපාතය දානවා. මෙතට වාදැම්මොත් මං අර කිව්වා වගේ ඒක උක්ත කියන්නේ එයාව තනිවීමක් වගේ සිද්ධ වෙනවා වාණිපාතය දැම්මොත් ඒකින්ද කොරවා මිරා සංග සුකුත්ත කේකි දෙස් අන්නේ විදිහට අපිට ගාණිපාතය දාලා මේ වාක්‍ය ගොඩනගන්න පුළුවන් ඊළඟට වතශිවා කරීන සංගා කයිත ඒගා සුකි දෙස් මම කරීන මහත්තයා ඇඳපු චිත්‍රවලට කැමති මම කරීන මහත්මයා ඇඳපු චිත්‍රවලට කැමතියි. එතෙන්දී මෙතන වතශිවා මම කියන අදහස ගන්නකොට අපි වතශිත් එක හැමතිස්සම වාණිපාතේ තමයි යන්නේ. වතශිවා කරීන සංගා කයිත ඒගා සුකි දෙස්. මෙතෙන්ට ගා එන්නේ සුකිත් එක්ක හැමතිස්සම ගාණිපාතේ යන්නේ. මම කරීන මහත්මයා ඇඳපු චිත්‍රවලට කැමතියි. අනතවා කරේගා උමරිත තොකොරෝ ඕ සිත්තිමස්කා ඔයා ඔහු ඉපදුන තැන දන්නවද? ඔයා ඔහු ඉපදුන තැන දන්නවද? ඒ විදිහට අහනකොට මෙන්න මේ තවත් පුද්ගලෙ එයාව උක්ත කර දක්වන්න අපිට ගාණිපාතය යොදා ගන්න පුළුවන්. මෙතෙන්දී එයාව උක්ත කරනවා කියලා කියන්නේ මං අර වාදැම්මොත් අර ඕනාට වඩා ඉස්මතු වීමක් සිද්ධ වෙනවනේ. එහෙම නෙමෙයි. ඒ වාක්‍යය අපි සරල විදිහට කතා කරගෙන යනකොට ඒ වාක්‍ය ඇතුලේ අර පුද්ගලයා ඉන්නවා. ඒ විදිහට අපිට යොදා ගන්න පුළුවන් මෙතෙන්ට ගාණිපාතේ දැම්මොත් වා දැම්මොත් එහෙම එයාව ඉස්මතු වෙලා පෙන්වෙනවා අනිත් කට්ටිය ගැන නැතුව එයා විතරක් ඉස්මතු කරලා ගන්න ඕනොත් අපිට මෙතෙන්ට වාණිපාතේ දාන්න පුළුවන් හරි ඔන්න විදිහට තමයි ගාණිපාතේ අපිට යෙදෙන අවස්ථා ටික හම්බු වෙන්නේ රයිට් ඊළඟට ඕගොල්ලන්ට මම කිව්වා මෙන්න නිහඟ පොතේ රෙන්ෂු බී කොටසේ 4 සිට 7 වෙනි ප්‍රශ්නය වෙනකන් කරන්න කියලා. හරි, අපි ඒවට පිළිතුරු සාකච්ඡා කරමු. රයිට්, 4 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපිට හම්බ වෙන ග්‍රැමර් පැටර්න් එක තමයි මේ ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක ජිකන් වෙලාව යකුසොකු මොකක් හරි පොරොන්දුව ඊළඟට යෝජි මොකක් හරි යොදාගත්ත කටයුත්තක් ගැන විස්තර කිරීම. මෙතෙන්දී අපි යමක් කිරීමට වෙලාවක් කතා කරගන්න. එහෙම නැත්නම් හමුවීමක් හෝ කටයුත්තක් ගැන විස්තර කරන්න මේ අපි ඉගෙනගත්ත ක්‍රියාපදයේ ශබ්දකෝෂ ආකාරයත් එක්ක ජිකන් යකුසොකු යෝජි යන පද
යන පද නාම පද පෙරට නාම පදයට පෙර යොදාගනු ලබනවා. එතර උදාහරණ ටිකක් මල් දීලා තිනෝ. වතශිවා අසගොහන් වූ තබෙරු ජිකංගා අරිමසෙන් මට උදේ කෑම කන්න වෙලාවක් නෑ. එතකොට මේ තබෙරු කියලා මෙතන ඩික්ෂන් රිෆෝම් එක තමයි එන්නේ. මට උදේ කෑම කන්න වෙලාවක් වතශිවා අසගොහන් වූ තබෙරු ජිකංගා අරිමසෙන් වෙලාවක් නෑ. ජිකංගා අරිමසෙන් ඊළඟට බලන්න වතශිවා තොමදචිතෝ ඒගවෝ මිරු යකුසකුගා අරිමස්. මම යාළුවත් එක්ක චිත්‍රපටියක් බලන්න යන්න පොරොන්දුවක් තියෙනවා. පොරොන්දුවක් දාගත්තා වගේ අදහසක් එතනින් එනවා. යකුසකුවක් කියලා කියන්නේ පොරොන්දුවක්. වතශිවා කොදමතෝ අසබු යකුසකුගා අරිමස්. මම ළමයත් එක්ක සෙල්ලම් කරනවා කියලා පොරොන්දුවක් තියෙනවාද? ඒ වගේ යකුසකු කියලාද කියන්නේ මොකක් හරි දීපු පොරොන්දුවකට. ඊළඟට කියෝවා ශියක්ෂෝයේ ඉකු යෝජිගාරිමස්. අද නගර සභාවට යාමට කටයුත්තක් තියෙනවා. එහෙම නැත්නම් ගිහින් කරගන්න දෙයක් තියෙනවා. ඒකෙන් දාගත්ත වැඩක් තියෙනවා වගේ අදහසක් එතනින් එන්නේ. කියෝවා ශියක්ෂෝයේ ඉකු යකුසකුගා අරිමස්. අද නගර සභාවට යාමට කටයුත්තක් තියෙනවා. යාමට තියෙනවා කියන අදහස තමයි ඔතනින් එන්නේ. එහෙම නැත්නම් දාගත්ත වැඩක් තියෙනවා කියන අදහස. අද නගර සභාවට යන්න යොදාගත්ත වැඩක් තියෙනවා වගේ අදහසක් ඔතනින් එනවා. යෝජි වැඩක් තියෙනවා කියන අදහස තමයි යෝජිකෙන් තියෙන්නේ. ඔය විදිහට අපිට ඉස්සරහට එන්නේ ඩික්ෂන් රිෆෝම් එක. ඕගොල්ලන්ට පේනවා තබෙරු, මිරු, ඉකු වගේ ඩික්ෂන් රිෆෝම් එකත් එක්ක මේ ජිකන්, යකුසොකු, යෝජ වගේ ඒවා දාලා අපිට අපි කිරීමට බලාපොරොත්තු වෙන දෙයක් හෝ දාගත්ත දෙයක් පිළිබඳ විස්තර කරන්න පුළුවන්. හරි. ඒකේ ප්‍රශ්න තියෙනා ඉන්නවා? තෙන්සේ සුමිමසේ ඔව්. කියන්න. ඔන්න කංජි කියන්නේ මොකක්ද තෙන්සේ? මොකද්ද? ඔන්න කංජි කියන්නේ කොන්න කංජි. ආ, මේ විදිහට කියන එක. කොන්න කංජි කියලා කියන්නේ මේ විදිහ. සොන්න අනේ කංජි. සොන්න කංජි. සොන්න කංජි. ඔන්න කංජි. සොන්න කංජි කියලා කියන්නේ ওই විදිහට. ওই විදිහට. ආ, අන්න කංජි කියලා කියන්නේ අර විදිහට කියන අදහස. හරි තෙන්සේ අයියටත් කියන්න. හයි. මොනවාරි ප්‍රශ්න තියෙනවද? ඔව්. මෙතන මට උදේ කෑම කන්න වෙලාවක් තිබුණේ නෑ කිව්වොත් මෙතන අක අරිමසෙන් දෙෂ්ට කියලා විතරද වෙනස් වෙන්නේ නැත්නම් තබ්බෙත්තා ජිකන්ගා අරු බොහොමද හොඳ ප්‍රශ්නයක්. වතජිවා අසගොහන් වූ තබෙරු ජිකංගා අරිමසෙන් මට උදේ කෑම කන්න වෙලාවක් නෑ. මට උදේ කෑම කන්න වෙලාවක් තිබුණේ නෑ කිව්වොත් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේක වෙනස් කරන්නේ. මෙන්න මෙතන අන්තිම ක්‍රියාපදේ තමයි වෙනස් කරන්නේ. වතජිවා අසගොහන් වූ තබෙරු ජිකංගා අරිමසෙන් දෙෂ්ටා මට උදේ කෑම කන්න වෙලාවක් තිබුණේ නෑ කියන අදහස එතනින් එනවා. මෙන්න මේ අවසාන ක්‍රියාව තමයි මෙතෙන්දි වෙනස් කරන්නේ. හොඳ ප්‍රශ්නයක්. හරි සෙන්සේ අරිගතෝ ගොසයිමස්. හයි, අරිගතෝ සයිමන්ස්. ලිස්නින් කොටස් ටික ඊළඟට කුයිස් එක. ඔන්න ඔය විදිහට තමයි ක්ලාස් එක හෙට සිකුරාද ක්ලාස් එක යන්නේ. ඊළඟට ඕගොල්ලෝ 23 වෙනි පාඩමේ වීඩියෝ එක මම දාලා තිනවා. 23 වෙනි පාඩමේ තියරි ටිකත් ලියාගෙන එන්න. 23 වෙනි පාඩම අපිට පටන් ගන්න පුළුවන් වුණොත් අපි ඉස්සරහට කරගෙන යනවා. 23 වෙනි පාඩමත් වචන මාලාව හරි පැහැදිලි කරන්න මම සිකුරාද ක්ලාස් එකේදී බලාපොරොත්තු වෙනවා. බොහෝ විට වචන මාලාව වගේ අපිට පැහැදිලි කරගන්න පුළුවන්. වචන මාලාව හෝ තියරි දෙක තුනක් යනකම් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. හරි. අපි එහෙනම් යන් කංජි වලට. රයිට්. හරි. මෙන්න මේ ටෙස්ට් එක. හරි, පටන් ගන්න.
හරි අපි එකේ උත්තර ටිකට යමු 11 වෙනි ටෙස්ට් එකේ. ඔබලන්ට අලුතෙන් ආපු අයට කියන්නේ අංක දාලා උත්තර ටික ලියාගෙන යන්න තියෙන්නේ. මේ කංජිය ලියන අවශ්‍ය නැහැ. අංක දාලා කංජිය කියවල උත්තර ටික විතරයි ලියන්න තියෙන්නේ. මේක ශබ්ද කරගෙන හිතෝරි උතරි මේ මිනිස්සු ගණන් කරන ආකාරයන් හිතරි ෆුතරි සන්නින් යොනින් ගොනින් රොකුණින් සිචිනින් හචිනින් කිවුනින් ජූනින් විදිහට තමයි මේක යන්නේ. ඊළඟට මේක හිතොත්සු ෆුතත්සු මිත්සු යොත්සු ඉතුත්සු මුත්සු නනත්සු යත්සු කොකොනත්සු තෝ විදිහට මේ ටික ශබ්ද වෙනවා. එතෙන්දී ඕගොල්ලන්ට මෙන්න මේ මිත්සු එක චීසයි සූත් එක කියන්නේ යොත්සු චීසයි සූ මුත්සු චීසයි අකුරත් එක්ක යන්නේ. ඊළඟට යත්සු කියන එකත් චීසයි අකුරුත් එක්ක යන්නේ. ඒවා හරියට ලියලා තියෙන්න ඕන. ඊළඟට මෙතන කසකු නන්නින් මෙතන මෙතන ගොනින් දෙස් කියලා තියෙනවා. ඊට පස්සේ චිචි තෝ අහහා තෝ ඉමෝතෝ දෙස් ඉමෝතෝ ගා ෆුතරීමස් නේ ඉමෝතෝ ගා ෆුතරීමස්. ඊළඟට මෙතන නත්සු යසුමිනි අනේතෝ අනේතෝ කුණියේ කයරිමස් කුණියේ කයරිමස්. ඊළඟට මෙතන අනීවා කයිෂයින් දෙස් කයිෂයින් දෙස් ඔතෝතෝවා දයිගකුසේ දෙස් දයිගකුසේ දෙස් එවිදිට යන්න. ඊළඟට මෙතන කෝදයිවා ඉශ්ෂූ කන්නි ඉක්කයි සොරි නිකයි ඉශ්ෂූ කන්නේ නිකයි කෝදයිවා ඉශ්ෂූ කන්නේ නිකයි විදිහට මේක ශබ්ද වෙනවා. නිකයි සක්කා ඔෂිමස්. ඊළඟට මේක හරු මේක අකි හරුතෝ අකිතෝ දොචිරගා සුකි දෙස්කා දොචිරමෝ සුකි දෙස් කියලා උත්තර දීලා තියෙනවා. ඊළඟට මෙතන කොතෝෂි කොතෝෂි නෝ ෆුයුවා අමරි සමුකුණ කත්ත දෙස් මේක ෆුයු විදිය ශබ්ද නේ මේක කොතෝෂි. ඊළඟට කිනෝනෝ තෙන්කි මේක තෙන්කි විදිය ශබ්ද නේ කිනෝනෝ තෙන්කි වා අමරි යොකුණ කත්ත දෙස්. ඊළඟට මෙතන අයිස්ක්‍රීම් ඕ සුකෝෂි තබෙමස්තා මේක සුකෝෂි විදිය ශබ්ද නේ මේක තබෙමස්තා. ඊළඟට මෙතන වංසන්නෝ අනී සංවා ගෙන්කි නා හිතෝ දෙස් අනේසං සොරි ඔනේසං 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 අක්ක වන්සන් ඔනේසං වා ගෙන්කි නා හිතෝ දෙස් ඔනේසං මේක නේ විදිහට මෙතෙන්දි ශබ්ද වෙන්න ඕන. ටෝකියෝ වා නිව්යෝක් යෝරි හිතෝ ගා ඕයි දෙස් ගා දෙස් කා සුකුණයි දෙස් කා ඕයි සුකුණයි විදිහට තමයි මේ දෙක ශබ්ද වෙන්නේ. ඊළඟ මෙතන මාරියා සම්නෝ ඔනීසං 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 වා අයියා ඔනීසං වා ඉක්කගෙත්සුනි සංකයි ඒගවෝ මිමස් මේක ඉක්කගෙත්සු ඉක්කගෙත්සු විදියට ශබ්ද වෙනවා. සංකයි ඒගවෝ මිමස්. ඊළඟ කොනෝ ගක්කෝනි ගයිකොකු ජිංගා නන්නින් ඉමස්කා ගයිකොකු ජිං මේක නන්නින් විදියට ශබ්ද වෙනවා. උත්තරේ හැකු කිව්ජූ නින්දෙස් හැකු කිව්ජූ හැකු කිව්ජූ නින්දෙස්. ඊළඟට මේක අරුයිතේ නම්ෆුන් කකරිමස්කා අරුයිතේ නම්ෆුන් කකරිමස්කා. හරි ලකුණු තත්ත්වය 58න් කීයද කියලා දාන්න. 58න් ලකුණු කීයද? කොහොමද 58 58ම ඉන්නව? ඔව් ඒ කට්ටි හැමදාම 58න් 58ම කට්ටි ඉන්නවා. ඒ විදිහට තමයි මේක පුරුදු වෙන්න ඕනේ. නැවත වරක් පිටු පිරෙන්නම ලියලිය ඔවා ප්‍රැක්ටිස් කරන්න. ඔය කංජි ටික හැමදාම ටෙස්ට් දිදී මම ඕගොල්ලන්ව කොච්චරක් ඕගොල්ලෝ පුළුවන් තරම් මතක් කරව කරව තමයි ඉස්සරහට යන්නේ. ඒකින්ද ඒ කංජි ටික අතහැරලා දාන්න එපා. කංජි නැතුව ජපානයේ ජීවත් වෙන්න අමාරුයි. ඒකයි ඕගොල්ලන්ට මෙච්චර පුණ පුණා මේ කංජි ලබා දෙන්නේ. හරි අපිට අද තියෙන 176 වෙනි කංජි නේ. ඔව් 176 වෙනි කංජිය මේක සතුටට කියන කංජිය. ෆන් එහෙම නැත්නම් කම්ෆර්ටබල් කියන්න අපි භාවිතා කරන කංජිය. මේක පැටලෙන්න පුළුවන් කංජිය තමයි මේ කුසුරි කංජියත් එක්ක. මේ කුසුරි කංජිය ඉස්සරහෙන් උඩින් මේ විදිහට ඉරිකැල් දෙකක් ගහලා මෙහෙම එනවා. මේක කුසුරි බෙහෙත් කංජිය. ගසකින් සෑදූ මේසයක් මත තබා ඇති සුදු පාට බෙරයක් ගසමින් සතුටු වෙමි. මේ සුදු පාට බෙරේ කියලා මෙන්න මෙතන සුදු කංජිය ශිරොයි කංජිය තියෙනවා. බෙරයක් ගහන මේ කෝටු කෑල් දෙකින් බෙරයක් ගහනවා. මේක හදලා තින්නේ මේ බෙරේ ගසකින්.
ඒකයි මේ යට තියෙන ගහ කංජිය. උඩ තියෙන සුදු පාට කංජිය දෙන්නෙක් බෙර ගහනවා දෙපැත්තේ ඉඳලා. ඒ විදිහට ඕගොල්ලන්ට මේක මතක තියාගන්න පුළුවන්. මේක ලියන ස්ටොක් ඕඩර් එක මෙතන තියෙනවා. මේක ගකු, රකු, ගාත් එක්ක චීසයිසු, ඒ වගේම තනෝ එකක් තනෝ විදිහටත් මේක ශබ්ද වෙනවා. සතුටුයි කියන්නේ අපි කොහොමද? තනුෂි තනුෂි තනෝෂි, තනෝෂි බොහොම හොඳයි. එතකොට මෙතෙන්දි තනෝ කියන ශබ්දය තමයි මෙතෙන්ට එන්නේ. ඊළඟට සංගීතයට අපි මොකද්ද කියන්නේ? ඔන්ගකු බොහොම හොඳයි. ඔන් ගකු විදියට ශබ්ද වෙනවා. මේ කංජි දෙකම අපි දැන් ඉගෙනගෙන තියෙනවා. මේක ඔන් විදියට ශබ්ද වෙනවා, මේක ගකු විදියට ශබ්ද වෙනවා. ඔන් ගකු. පහසුයි, පහසුයි කියලා අපි ශබ්ද කරන්නේ කොහොමද? අනෝනා වැරදි. වෙන්රිනා ආවා. රකුණ, 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 රකුණ විදිහට ශබ්ද කරන්න. බෙන්රිනා, බෙන්රිනාත් හරි. බෙන්රි වලට වෙන කංජියක් තියෙනවා. රකුණ, රකුණ විදිහට ශබ්ද කර. ඊළඟට සංගීත භාණ්ඩ වලට අපි මොකද්ද කියන්නේ? ගබකි තනුකි වැරදි. හරි එක ගක්කි ඈ. තනුකි ගක්කි නෙවෙයි. ගක්කි. හරි එක ගක්කි. එක්කෙනෙක් කිව්වේ ගක්කි විදිහට අපි ශබ්ද කරන්නේ. හරි, ඔය ටික ලියා ගන්න. හරි, මේ ටික ශබ්ද කරන විදිය කිව්වොත් මේක තනෝෂී, තනෝෂී. මේක ඔන් ගකු, ඔන් ගකු විදිය ශබ්ද වෙනවා. මේක රකුණා, රකුණා විදිය ශබ්ද වෙනවා. මේක ගක්කි, ගක්කි විදිය ශබ්ද වෙනවා. හරි, දැන් ඊළඟ කංජියට සින්දු කියනවා. සින්දු කියනවා කියන කංජිය. මේක කා, ඒ වගේම උතා විදියට ශබ්ද වෙන ලොකු කට විවෘත කරමින් මිනිස්සු සින්දු කියනවා. මෙයා මේ කට විවෘත කරමින්, ලොකු කටවල විවෘත කරමින් මේ කට්ටිය සින්දු කියනවා කියලා ඔයගලට මේක මතක තියාගන්න පුළුවන්. අපි සින්දුවට මොකද්ද කියන්නේ? උත්තප්පා උත් උතා, උතා කියලා කියන්නේ. ඊළාට සින්දු කියනවට අපි මොකද්ද කියන්නේ? උතයි ම උතයි මස් කියලා කියනවා. ඊළාට ගායකයාට අපි කියනවා කෂු කියලා. ඊළඟට ජාතික ගීයට, ඒ රටේ ජාතික ගීයට අපි කියනවා කොක්කා කියලා. කොක්කා. එතකොට මේක කා විදියට මෙතෙන්දි ශබ්ද වෙනවා. හරි, 178 වෙනි කන්ජි. මට්ටම, එහෙම නැත්නම් අංශකයට අපි කියන කන්ජිය. මේක දෝ, තකු, තෝ, තබි විදියටත් මේක ශබ්ද වෙනවා. අපිට මේක මේ විදියට මතක තියාගන්න පුළුවන්. ගේ තුළ උෂ්ණත්වය අංශක 21යි. ඒ විදියට අපිට නිකන් මේ රූපාක්ෂර එච්චර වැදගත් වෙන්නේ නැහැ. කොහොම හරි මේක ලියන ආකාරය සහ ඕගලන්ට මේක කියවන ආකාරය තමයි මතක තියෙන්න ඕන. තව එක සැරයක් කියනකොට අපි කොහොමද කියන්නේ? ඉචිදෝ ඉචිදෝ ඉචිදෝ. බොහොම හොඳයි. ඉචිදෝ. මේක ඉචි කංජි අපි N5 එකේදී මුලින්ම ඉගෙන ගන්න කංජි මේවා. ඉචිදෝ විදිහට මේක ශබ්ද වෙනවා. ඊළඟ පාර කියනකොට අපි කොහොමද කියන්නේ? කොන්ඩෝ කොන්ඩෝ කොන්ඩෝ. බොහොම හොඳයි. කොන්ඩෝ විදියට මේක ශබ්ද වෙනවා. ඊළඟට උෂ්ණත්වය අංශක 30යි. කොහොමද අපි කියන්නේ? සංජුදෝ හරියට, හරි. සංජූදෝ, සංජූදෝ විදියට මේක ශබ්ද වෙනවා. උෂ්ණත්වය ඔන්දෝ ඔන්දෝ විදියට ශබ්ද වෙනවා. බොහොම හොඳයි. ඔක්කොම දෝ විදියට තමයි ශබ්ද උනේ. අනිත් ඒවා තියෙනවා කියලා ඔයගොල්ලෝ ලියා ගන්න. හැබැයි අපිට බහුලව හම්බෙන්නේ මේ දෝ ශබ්දය. හරි, ඔය ටික ලියා ගන්න. හරි, අපි ඊළඟ කංජයට 179 වෙනි කංජිය. උගන්වනවාට කියන කංජිය. වයසක මිනිස්සු ළමයිට උගන්වනවා. මෙතන මම වයසක මිනිස්සු කියන එක ගත්තේ, අපිට වයසක කංජියත් මේක ඇතුලේ තියෙන හින්දා අපි තව ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒකෙන් අපිට මේක හිතා ගන්න පුළුවන්. ලියන ස්ටොක් ඕඩර් එක මෙතන තියෙනවා. මේක ක්‍යෝ, ඒ වගේම ඔෂි, ඒ වගේම ඔසො විදිහටත් ශබ්ද වෙනවා. අපි උගන්වනවාට මොකද්ද කියන්නේ? ඔෂියමස්. මෙන්න මෙතන ඔෂි කියන ශබ්දය මෙතෙන්ට එනවා. ඔෂියමස්. පන්ති කාමරයට අපි මොකද්ද කියන්නේ? බොහොම හොඳයි. ක්‍යෝෂිත්සු. එතකොට මෙතෙන්ට ක්‍යෝ ශබ්දය මෙතෙන්ට එනවා. ක්‍යෝෂිත්සු. ක්‍රිස්තියානි පල්ලියට අපි මොකද්ද කියන්නේ? කියෝදයි දයි නෙමෙයි. කියෝ චි වැරදි. කියෝකයි කයි. හරියට, හරි. කියෝ කයි විදිහට මේක ශබ්ද වෙන. මේ කයිෂා කියනකොට එන කයි එක මේ තියෙන්නේ. එතකොට කියෝ කයි,
කයි විදියට ශබ්ද වෙනවා. ඊළාට ඕගොල්ලො පෙළපොත භාවිතා කරන පෙළපොතට මොකද කියන්නේ? කෂෝ. කියෝකෂෝ. බොහොම හොඳයි. කියෝකෂෝ මේ මැද කා එකට තව කංජියක් තියෙනවා, ඒක මෙතෙන්ට දාලා නැහැ. මේක කියෝකෂෝ විදියට ශබ්ද වෙනවා. මෙන්න මේ උඩ කියෝ කියන ශබ්දය තමයි මෙතෙන්ට එන්නේ. කියෝකා මෙන්න මේ කංජිය කකිමස් කංජිය මෙතෙන්දි ෂෝ විදියට ශබ්ද වෙනවා. කියෝකෂෝ පෙළපොත. හරි, ඔය ටික ලියා ගන්න. හරි, අපි අද දවසේ අන්තිම කංජියට යන 180 වෙනි කංජිය ඉගෙන ගන්නවා කියන කංජිය. පියාපත් සලමේ සුදුපාට බිල්ඩින් එක උඩින් යන කුරුල්ලන් පියාඹන්න ඉගෙන ගන්නවා කියලා ඔයගලන්ට මේක මතක තියාගන්න පුළුවන්. මේක මෙන්න මේකට කියන්නේ මේක පැටලෙන් පුළුවන් කංජිය, මේ හණේ කංජියත් එක්ක පැටලෙන් පුළුවන්. මෙන්න මේ දෙකක් එකට ආවම මේක පියාපත් වලට සමාන වෙනවා. ඒකත් එක්ක පැටලෙන් පුළුවන්. මේ සුදුපාට බිල්ඩින් කියලා ගත්තේ මේ යට තියෙන සුදු කංජිය. ඒකත් එක්ක මේක ඇවිල්ලා තියෙනවා. මේක ෂූ, ඒ වගේම නරා විදිහට මේක ශබ්ද වෙනවා. ලියන ස්ටොක් ඕඩර් එක මෙතන තියෙනවා. එතකොට ඉගෙන ගන්නවට අපි මොකද්ද කියන්නේ? නරයිමස්. නරයිමස්. ඊළඟට පුහුණු කරනවට අපි මොකද්ද කියන්නේ? රෙන්ෂු. රෙන්ෂු. බොහොම හොඳයි. ඉගෙන ගන්නවට අපි කියනවා මොකද්ද කියන්නේ? නරබු. නරබු. මනබන්න බෙන්කියෝ. බුත් කියනවා, තව එකක් කියනවා. මේ දෙක ආවම බෙන්කියෝෂින්. බෙන්කියෝෂින්. වැරදි. කකුෂු. නරයිමස්. ලකුෂු. හරියට හරි. නරයිමස්. ගකුෂු. කකුෂු. බොහොම හොඳයි. ගකුෂු කියලා කියනවා. මේක ගකු විදියට මේක ශබ්ද වෙනවා. මේක ෂූ විදියට ශබ්ද වෙනවා. ගකුෂු කියලා කියනවා අපි ඉගෙන ගන්නවට. අපි කැල මොකද්ද අපි කංජි ලියන එකටනේ කැලිග්‍රැෆි වලට අපි කියනවා මොකද්ද කියන්නේ අපි ෂූජි කියලා කියනවා. චෝදි. ෂූජි කියලා ලියන කියනවා. හරි, ඔය ටික ලියා ගන්න. ඔක තමයි අද දවසේ අවසාන කංජිය. මේක ලියාගත් කට්ටියට ලීව් වෙන්න පුළුවන්. අපේ ජපමන්තිය YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ගොඩක් කට්ටිය අහලා තිබුණා අපේ online ජපම් පන්තියට කොහොමද සහභාගි වෙන්නේ කියලා. අපේ online ජපම් පන්තිය තියෙන්නේ අවුරුද්දට දෙසරයයි. ඒ කියන්නේ පළවෙනි ජපම් පන්තිය අපි පටන් ගන්නවා පෙබරවාරි මාසේ. පෙබරවාරි පටන් අරගෙන ජුනි දක්වා යන මේ ක්ලාස් එක අපි ටාගට් කරන්නේ ජූලි වල තියෙන JLPT exam එක. ඊළඟ ක්ලාස් එක පටන් ගන්නේ ජූලි වල. ජූලි වල පටන් ගන්න ක්ලාස් එක මේක නොවැම්බර් දක්වා මේ ක්ලාස් එක ඇදීගෙන යනවා. නොවැම්බර් දක්වා ක්ලාස් එක ඇදීගෙන යනවා කියලා කියන්නේ ඩිසెంబර් වල තියෙන JLPT exam එක ටාගට් කරලා තමයි අපි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. අපි online ජපන් පන්තියේ JLPT N5, N4, N3 වලට අදාළ ක්ලාස් කරීගෙන යනවා. ඔයගොල්ලෝ ගොඩක් කාර්යබහුලයි නම් ඔයගොල්ලන්ට පන්තිය සහභාගී වීමට නොහැකි නම් ඔයගොල්ලන්ට පුළුවන් උඩිමි කෝස් එක මිලදී ගන්න පුළුවන්. උඩිමි කෝස් එක කියලා කියන්නේ මේ උඩිමි කියන වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා තියෙන N5, N4, N3 වලට අදාළ සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එකම මේ උඩිමි කියන වෙබ්සයිට් එකට මම අප්ලෝඩ් කරලා තිනවා. ඒක මුදල් ගෙවලා ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒක එක සැරයක් මිලදී ගත්තට පස්සේ ලයිෆ් ටයිම් කෝස් එකක් එක එක්ස්පයර් වෙන්නේ. මේ උඩිමි කෝස් එකේ වෙබ්සයිට් එකට අදාළ වෙන ලින්ක් ටික මම පල්ලෙහෙන් දාලා තිනවා. ඔයගලන්ට ගිහිල්ලා ඒ ලින්ක් වලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. පළවෙනි පාඩම් කිහිපය ඔයගලන් නොමිලේ බලන්න පුළුවන්. එහෙම බලලා කෝස් එක හොඳ නම් ඔයගලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ උඩිමි කෝස් එක මිලදී ගත්තට පස්සේ ඕගලන්ට නොමිලේ ස්පෝකන් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. මේ උඩිමි කෝස් එක මිලදී ගත්ත කට්ටිය මට මෙන්න මේ නම්බරයට WhatsApp මෙසේජ් එකක් දාන්න. වෙන ඒ වගේම ඔන්ලයින් අපගේ ඔන්ලයින් ජපන් පන්තියට සහභාගී වෙන අයටත් මේ WhatsApp නම්බරයකට මෙසේජ් එකක් දාලා තවදුර වැඩිදුර තොරතුරු ඉල්ල ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ ඔන්ලයින් ජපන් පන්තියත් එක්ක එකතු වුණාට.